ප්‍රධාන කාරණා කිහිපයක් ගැන විතරක් ඔබතුමා ලගේ අවධානය යොමු කරනවා. මොකද මේක කතා කරන එක පැය ගන්න කතා වෙන දෙයක් නිසා කොහොමද මේක කාරණා කියන්න ඕන මම මේ පණිත මම දැක්ක ගන්න ලැබුණාට පස්සේ මම ගේන ගැඹුරු හැදෑරීමක් කරා. මේ පණිත ගැන විතරක් නෙවෙයි. මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පණිත දැන් තියෙන ත්‍රස්තවාදී වැළැක්වීමේ පණිත ඊට අමතරව 2018 රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ යහපාල ආණ්ඩුව ගෙනාවු ප්‍රතිත්‍රස්ත පණිත සහ මේ අද ගෙනල්ලා තියෙන ත්‍රස්ත විරෝධී පණිත කියන 53 පිළිබඳව මම සම්පූර්ණ අංග සම්පූර්ණ විග්‍රහයක් කරා හැදෑරීමක් කරා කළා මම ඒ පිළිබඳව දිග ලිපියක් ලිව්වා අයිලන් පත්‍රයේ අයිලන් පත්‍රයේ 14ක එක පළ වුණා පළවෙනි දවසේ පිටු දෙකක් පළ වුණා සම්පූර්ණ පිටු දෙකක් ඒක ඉවර ගන්න බැරුව තව දවස් 3ක් ඒගොල්ලෝ පළ කරා දිග ලිපියක් මොකද ඒක මට කතුතු මගේ ඒක බොහොම වැදගත් ඇස්සරවන ලිපියක් කියලා මොකද මේ හුඟක් නොදන්න කාරණා මේක තියෙනවා කියන එක ඒ විතරක් නෙමෙයි මම ඊට පස්සේ මේ ගැන කරන කල්පනා කරා මේක පාර්මිතු වහම ගේනවා කියන කල්පනා කරා මේ ආණ්ඩුව යෝජනා කරලා තිබුණා අප්‍රේල් 25 වෙනිදා ගේනවා කියලා මම ලහි ලහියේ ලියමනක් සකස් කර ඔක්කොම මන්ත්‍රීවරුන්ට ඒ ලියමන තමයි මේ පොතේ ඉදිරිපත් කළ තියෙන ලියමනේ තියෙන කරුණු ඒ ලියමනේ මම ඉතාම ලිහිල් සරල භාෂාවෙන් මම තේරුම් කරා කරන උත්සාහ කරා මොනවද මේ පණිවිඩය කරන්න යන්නේ ඒ විතරක් නෙමෙයි ඒ මන්ත්‍රීතුමාලා දන්න කාරණා පිළිබඳව එතුමාලගේ අවධානය යොමු කරා මේ නීතිය තිබුණා නම් එදා තමන් දැනට කරපු කරන වැඩවලට මොනවද වෙන්නේ කියන කාරණා පිළිබඳව මම අවධානය යොමු කරා ඒ කියන්නේ මම බොහොම සරල භාෂාවෙන් මේක ලිව්වේ එතෙන්දී මම තව එක කාරණයක් කියන්න ඕන ඒ තමයි මේක වැදගත් කාරණයක් ත්‍රස්ත විරෝධී මේ ප්‍රතිත්‍රස්ත පණිත ගෙනාව 2018 දී ප්‍රතිත්‍රස්ත පණිත ගෙනාවු වෙලාවේ 2018 දී මම හිතන්නේ අපි හුඟ දෙනෙක් ඒ ගැන දන්නේත් නැ මේ ගැන මොකුත් කරෙත් නැ ප්‍රතිත්‍රස්ත පණිත ගෙනාවු වෙලාවේ මේ වගේ සාකච්ඡාවක් රටේ තිබුණේ නැ ඒ කියන්නේ 2018 දෙසැම්බර් මාසේ ඔක්තෝබර් මාසේ 9 වෙනිදා ගැසට් කරේ දන්නේ නැහැ. හැබැයි මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණේ පණිත පාර්ලිමේන්තුවට දෙවෙනි වතාවට ඉදිරිපත් කළා. මම පළවෙනි වතාවට කියවලා ඉදිරිපත් කළා. ශ්‍රේෂ්ඨාධිකරණේ හැමෝම නඩුවකුත් තිබ්බා ප්‍රතිත්‍රස්ත පණිත පිළිබඳව. ඉතින් මම හැබැයි ඒක මොකද ඒක ගැන දන්නේ නැහැ රටේ. මොකද වුනේ කියලා. ඒ ප්‍රතිත්‍රස්ත පණිත ගෙන ආපු වෙලාවේ මම මේ උසාවියට ගියේ නැහැ උසාවිය යන මම දැන හිටියා මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළේ කියලා ඒ වෙලාවේ මේ මම මේ ඒ ගැන හැදෑරීමක් කළා ඒ පිළිවෙල අදාළ ආයතන වල මම දැනුවත් කිරීමක් කරා ඒතකොට මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක වශයෙන් මේ 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 විපක්ෂ ප්‍රධාන විපක්ෂයේ නායකයා වශයෙන් හිටියා විපක්ෂ නායක නේ විපක්ෂ නායක මේ සම්බන්ධන මහත්මයා හිටියේ ප්‍රධාන විපක්ෂයේ නායකයා වශයෙන් හිටියා ඊපස්සේ මම එතුමාගේ විපක්ෂ නායක කාර්යාලය විපක්ෂ කාර්යාලයේ මේ කොළඹ තියෙන දේශනයක් මම කළ පෙන්නුවා මේ පණිත සම්මත කරොත් ආයිත් කවදාවත් කිසිම මෙරටේ මේ ජනතා හඬක් නගන්න ලැබෙන්නේ නැහැ කියලා මේක තේරුම් ගන්න ඕන කාර්ය මෙන්න මේකයි ඒ ප්‍රතිත්‍රස්ත පණිතේ තියෙන හැම වගන්තියක්ම මේ ත්‍රස්ත විරෝධී පණිවිඩයක් තියෙනවා ප්‍රතිත්‍රස්ත පණිවිඩයේ හැම වගන්තියක්ම තියෙනවා එකක්වත් අඩු නැහැ දෙච්ච ඔක්කොම තියෙනවා ඒකට එකතු කරලා තියෙනවා ප්‍රතිත්‍රස්ත පණිවිඩයේ නොතිබිච්ච වගන්ති කීපයක් එකතු කරලා තියෙනවා ජනමාධ්‍ය නිදහස අහෝසි කිරීම තිබුණේ නැහැ ප්‍රතිත්‍රස්ත පණිවිඩයේ දැන් ඒක මේකට එකතු කරලා තියෙනවා මේක ආවට පස්සේ සියලු ජනමාධ්‍යවල කටහඬ වැහෙනවා පුවත්පත් ගුවන් විදුලිය රූපවාහිනී විතරක් නෙවෙයි සමාජ මාධ්‍යෙ සියල්ල කට වැහෙනවා මේ පරදාවට පස්සේ. ඒක තිබුණේ නැහැ. අලුත් වගන්ති දෙකක් දාලා තියෙනවා මේකට. ප්‍රතිත්‍රස්ත පණිවිඩය නොතිබිච්ච අලුත් වගන්ති දෙකක් 10 වෙනි වගන්තිය තමයි මේ ත්‍රස්තවාදය උසිගැන්වීම. ත්‍රස්තවාදයේ අනුවල වීම. කියලා එක වගන්තිය දාලා 10 වෙනි වගන්තිය හැටියට. 11 වෙනි වගන්තියට දාලා තියෙනවා ත්‍රස්තවාදී ප්‍රකාශන බෙදා හැරීම. එතකොට ත්‍රස්තවාදී කරපු විග්‍රහයේ හැටියට දැන් කවුරු හරි කියන්නේ දැන් ඔය අපි දන්නවා මේ මේ ආණ්ඩුව උද්ඝෝෂණයක් කරනවා තෙල් සංස්ථාවේ තෙල් බෙදන්නේ නැහැ
බෙදන්න දෙන්නේ නැහැ කියලා. දැන් ඕකයි ගිහුවම කවුරු ජනමාධ්‍ය විදියට ගිහිල්ලා තමන්ගේ මයික් එක අල්ලනවා. ඕක ප්‍රචාර කරන රූපවාහිනිය. ඒකට මොකද වෙන්නේ? ඒක ත්‍රස්තවාදයට අනුබල දීමක්. ත්‍රස්තවාදයට අනුබල දීමක්. එතකොට අර ජනමාධ්‍ය කඩවහන්න පුළුවන්. ඒක ප්‍රචාර කරපු සියලු දෙනා ඒ රූපවාහිනිය ගත්තා කියලා විතරක් නෙමෙයි. ඒක කටහඬ මේ මයික් එක අල්ලපු මේ පුජ්‍යල විතරක් නෙමෙයි. ඒක ප්‍රචාර කරපු ආයතනෙ සියලු දෙනා වහන්න පුළුවන් ඒවා. මේවා දුන්නේ නැහැ මේ මේ ප්‍රතිස්ථාප පන්සලේ. ඒ විතරක් නෙමෙයි ප්‍රතිස්ථාප පන්සලේ භයානක දේවල් තව එකක් අහුවලා තමයි. ඒ තමයි මේ ඒක දැන් මම කියන දේවල් දැන් තව එකක් මතක් කරන්න ඕන. අපි මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පරිදි ගැන කතා කරන බොහොම භයානකයක් හැටියට. ත්‍රස්තවාදී වැළැක්වීමේ පරිදි මේ වගේ දේවල් නැහැ. එකක්වත් නැහැ. ත්‍රස්තවාදී වැළැක්වීමේ පරිදි මේ වගේ දේවල් එකක්වත් නැහැ. මම ඒක වෙනම කතා කරන ත්‍රස්තවාදී වැළැක්වීමේ පරිදි තියෙන මොනවද කියන එක. මේ වගේ දේවල් තියෙන්නේ මේ ප්‍රශ්න මේ අලුත් පන්ත විතරයි. ප්‍රතිස්ථාප පන්තේ රෝජි බිච්ච. ප්‍රතිස්ථාප පන්තේ ඇතුළේ අනිත් එක තමයි අලුත් වරදක් හදලා තියෙන. අලුත් වරදක් හැටියට දාලා තියෙනවා. මේ නීති විරෝධී රංජු ගැහිම. දැන් විශාල පිරිසක් පෙළපාලි යනවා. පෙළපාලි යනකොට උද්ඝෝෂණයක් කරනවා. නැත්නම් කොහොම හරි ආයතනයක දැන් කොළඹ වරාය වැඩ වර්ජනයක් තියෙනවා. ඒ වැඩ වර්ජනේ මේ කම්කරු සභාවයිද වැඩ වර්ජනේ මේක හැටියට තහන ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙනවා. මොකද හේතුව මේ මේ අලුත් විග්‍රහයට අනුව ආණ්ඩුව කරන දෙයක් කරන්න එපයි කියලා කියනවා නම් ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක්. ආණ්ඩුව බල කරනවා ආණ්ඩුව කරන හැද දෙයක් කරන්න එපයි කියලා බල කරනවා නම් ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක්. එතකොට කොළඹ වරාය ඉන්දියාවට දෙන්න එපයි කියනවා. නැත්නම් ත්‍රිකුණ අම්බතර වරාය චීනුවට දෙන්න එපයි කියනවා. එහෙමත් නැත්නම් ත්‍රිකුණ තෙල් ටැංකි ටික ඉන්දියාවට දෙන්න එපයි කියනවා. ඕකට විරුද්ධව ඒ තැන්වල උද්ඝෝෂ මේ අරගල වැඩ වර්ජනයක් ඇති වුණොත් ඒ වැඩ වර්ජනය නිසා මහ ජනතාවට පාඩුවක් වෙනවා. අත්‍යවශ්‍ය සේවාව. අත්‍යවශ්‍ය සේවාවක් නම් ඒ අත්‍යවශ්‍ය සේවාව වැළැක්වීම ත්‍රස්තවාදී ක්‍රියාවක්. ඒතකොට විදුලි බල මණ්ඩලයේ ස්ට්‍රයිකක් ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙනවා. මේ ගමනාගමන සේවයේ ස්ට්‍රයිකක් වුණොත් ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙනවා. ලංගමේ වැඩ වර්ජනයක් වුණොත් ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙනවා. ඉන්ධන සංස්ථාවේ තෙල් සංස්ථාවේ වර්ජනයක් වුණොත් ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක්. මොකද ජන ජීවිත අවශ්‍ය දේවල් සේවාවන් ලබා ගැනීම වැළැක්වීමක් මෙතන කරන්නේ. ආණ්ඩුවට බල කරන මේක ඒක උපයෝග කරගෙන. එතකොට ඒ සියල්ල ත්‍රස්තවාදී ක්‍රියාවක්. ඒ විතරක් නෙමෙයි මේ අලුත් පරිදි හැටියට ඒ පෙළපාලි යනවා ඒකට විරුද්ධ පක්ෂ මේ ඒකම නවත්තන්නේ කියලා. දාස් ගන්න කම්කරුව ඒකට සහභාගි පාර යන මිනිස්සුත් ඒකට සහභාගි වෙනවා. මොකද කවුරු විශාල පිරිසක් මේකට සහභාගි වෙන නිසා ඒක දකින මිනිස්සු සහභාගි එළිනවා. මේ අලුත් වගේ නැති දාලා දෙන්නේ මොකද්ද? ආයුතු ජන රාශියක සමාජිකයන් වීම. ආණ්ඩුවට බල කිරීම සඳහා කරන ආයුතු ජන රාශියක සමාජිකයන් වීම. එතකොට ඒක වෙනම වර්ධක හැටියට දාලා තියෙනවා. ලංකාවේ අපේ නීතියේ කිසිම තැනක ඒක ආයුතු ජන රාශිය කියන එක වෙනම වර්ධක හැටියට දෙන්නේ නැහැ. දැන් මේක වෙනම වර්ධක හැටියට මේක රතුල් කරලා තියෙනවා. වෙනම වර්ධක. එතකොට ඒ පෙළපාලියෙන් සියලු දෙනා ත්‍රස්තවාදී වර්ධකට මේ සම්බන්ධ චෝදන ලබන අත්අඩංගුවක් පුළුවන්කම තියෙනවා. එතකොට මේ අනිත් කාර්යය තමයි මේකේ තේරුම් ගන්න ඕන මොන වරද කරත් තියෙන දඬුවම මොකද්ද? දඬුවම මේකයි. අවුරුදු 15ක දක්වා කාලයක අවුරුදු 15ක නොවැඩි කාලයක සිර දඬුවමක්. අවුරුදු 20ක නොවැඩි කාලයක. අවුරුදු 20ක නොවැඩි කාලයක සිර දඬුවමක් හෝ හා අවුරුදු 20ක නොවැඩි කාලයක සිර දඬුවමක් සහ මේ රුපියල් 10,00,000කට නොවැඩි දඩයක්. ඊට අමතරව චංචල නිශ්චල දේපොළ රාජසන්ත කිරීම. හැම වරදටම ඔක තියෙනවා. සියලු වැරදි වලට අර පාර ගිය මිනිහත් ඔකටයිදී යමක් කිසි ගාව කරව මිනිහත් අයිදී නොකරව මිනිහත් එකම දඬුවම තමයි නියම කළා තියෙන්නේ. මේ වගේ නීති ඉස්සර මොන රටේ මම දන්න ධර්මයේ මම අපරාධ නීති නියම වශයෙන් අවුරුදු 25ක් විතර වැඩ කර අපරාධ නීති වශයෙන් මම දන්න ධර්මයේ කිසිම කොහෙවත් මේ වගේ නීතියක් නැහැ. එතකොට හිතාගෙන බලමු මොනතරම් භයානක දෙයක්ද මේ කරන්න හදන එක. මේක ගේන්නේ හොඳට පැහැදිලිව තේරුම් ගන්න මේක පනත ගේන්නේ ත්‍රස්තවාදයේ වළක්වන්න නෙවෙයි. මේ පනතේ ආණ්ඩුව පෙරලන කුමන්ත්‍රණය කිරීම වරදක් නෙවෙයි. මේ පනතේ හැටියට ආණ්ඩුව පෙරලන කුමන්ත්‍රණය කිරීම වරදක් නෙවෙයි. ආණ්ඩුව විරුද්ධ යුද කිරීම වරදක් නෙවෙයි. Waging war against not an offense. ආණ්ඩුව විරුද්ධ යුද කිරීම මේ පනතේ හැටි වරදක් නෙවෙයි. ආණ්ඩුව පෙරලන කුමන්ත්‍රණය කිරීම වරදක් නෙවෙයි.
හැබැයි ඒක ප්‍රතිසස්ත පරිදි තිබුණා. මේක නේ ප්‍රතිසස්ත පරිදි තිබුණා. ප්‍රතිසස්ත පරිදි තිබුණේ ඒක වගන්තියක් හැටි නෙමෙයි දේවල් තිබුණේ ප්‍රතිසස්ත පරිදි. ප්‍රතිසස්ත පරිදි වෙනසක් සඳහන් කළ තිබුණා. සත්‍යවාදී වරදක් කරන කෙනෙක් මේ වරද කළා තිබුණොත් ඒක බරපතල තනුවක් දිහාක වරදක් හැටි වෙනම සඳහන් කළ තිබුණා. ඒක පෙන්වන්නේ සුප්‍රීම ස්වාමීන් කියපන අවේ සුප්‍රීම ස්වාමීදී නීතික මහතේ තර්ක කරා මේ ආණ්ඩුරුද්ද කුමන්ත්‍රණ රජය පැටවන කුමන්ත්‍රණ කිරීම රජයට යුද්ධ යුද වැදීම මේ පණතේ වරදක් හැටි දාලා නැහැ කියලා. ඒ ප්‍රස්තර මත පිළ සුප්‍රීම ස්වාමීන් නඩු විභාගයේදී. එතෙන් සුප්‍රීම ස්වාමීන් නඩු බාරව ගෙව්වා. ඒක එතන නැති වුණත් අන්න අහවල් තැන ඔක තියෙන පොඩ්ඩක් සඳහන් කළා. ඒකින්ද එතනින් මේක ආවරණය වෙනවා කියලා. නමුත් මේ සත්‍ය විරෝධී පණතේ ඒ කොහෙවත් නැහැ ඒක. ආණ්ඩු පැටවන කුම රජය පැටවන කුමන්ත්‍රණ කිරීම රජයට යුද වැදීම කියන එක දණ්ඩන්දි සංග්‍රහයේ 114 116 ඉඳලා 127 දක්වා වාර්තාවල සඳහන් වෙන වැරදි එකක්වත් ප්‍රතිත්‍රස්ත මේ ත්‍රස්ත විරෝධී පණතේ වරදක් නෙවෙයි. ඒ කියන්නේ මොකද්ද? මේ මේක ගේන්නේ හොඳට තේරුම් ගන්න මේක ගේන්නේ ත්‍රස්තවාදයේ වළක්වන්න නෙවෙයි. මේක ගේන්නේ ජන හඬ මැඩලන්න ආණ්ඩුව කරන රටන එරෙහි ජනතාවට එරෙහි හතුරුකම් කරන රජයේ දේපළ විකුණ ගන්න හදනවා. MCG ගුසුන් අසම් කරන උතුරු නැගෙන දෙන්න හදනවා. දැන් අද ඊයේ මම හරි ජනතුමා කියනවා මේ මේ දින කතා කළා මේ අවුරුද්ද ඇතුළේ කොහොම හරි ජනවාරි ප්‍රශ්න විසඳනවා කියලා. දැන් ඔව් ජනවාරි ප්‍රශ්න විසඳනවා කියන්නේ මොකද්ද? ඒකවල ඉල්ලන ඉල්ලින් දෙන්න ඕනේ. ඊට අඩුවෙන් ඒකවල බාරගන්න සූදානම් නැහැ. 13 plus වෙනම ෆෙඩරල් රාජ්‍යයක් දෙන්න ඕනේ. ඒකට විරුද්ධ මෙහෙ ගෑ ගහනකොට අන්න ත්‍රස්තවාදී. ආණ්ඩුව කරන්න හදන දෙයක් කරන්න එපයි කියනවා. ආණ්ඩුව කරන හද දෙයක් කරන්න එපයි කියනවා නම් ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක්. ඒක ත්‍රස්තවාදී. බලහත් ආණ්ඩුව බලකිරීම කරනවා. ත්‍රස්තවාදී ක්‍රියා. එතකොට මේ පණිවිඩය කරන්න හදන්නේ ජනතාවගේ හඬ සම්පූර්ණ මර්ධනය කිරීම. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආණ්ඩුව ස්ථාපනය දීලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්. භාෂණ නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, ප්‍රස්සීම් පැවැත්වීමේ නිදහස, උද්ඝෝෂණය කිරීමේ නිදහස, මේ සියල්ල රටතුළු ගාම්භීරම් කිරීමේ නිදහස, මේ සියල්ල උදුර ගන්න හදනවා. මේ වගේ පනතක් මේ එකක ත්‍රස්තවාදී වැලකීම පරිදි මේව නැහැ. මේව කරන්න බෑ ත්‍රස්තවාදී වැලකීම පරිදි. ඒකින්ද ත්‍රස්තවාදී වැලකීම පරිදි මම මේක ඒකත් මම පොඩ්ඩක් සඳහන් කර ත්‍රස්තවාදී වැලකීම පරිදි පිළිබඳව මුක දිනේ කතා කරන්නේ ත්‍රස්තවාදී වැලකීම පනත මහ භයානක පනතක් කියලා. මම දන්නේ හැටියට නම් මට මේක බයක් සැකයක් නැතුව කියන්න පුළුවන්. ත්‍රස්තවාදී වැලකීම පනත ඔය කියන විදිහ කිසිම භයානක තත්වයක් නැහැ. මොකද මම මට ඒක බයක් සැකයක් නැතුව ඕනකට කියන්න පුළුවන් කාර්ය මම මේ කියන්නේ. 1980 ඉඳලා මම දිගටම ජීවික මේ කලබලට සම්බන්ධ ජීවිසුරි මම පෙර හිටියා අති විශාල පිරිසක් වෙනවා. ඒ වගේම උතුරේ අරගලයට සම්බන්ධ වෙච්ච ආණ්ඩුවට අරගල බු මිනිස් 5 වෙනුත් මම සෑහෙන පිරිසක් වෙනු මම පෙර හිටියා. 2009 යුද්ධය වුණාට පස්සේ අර බාර වෙච්ච කට්ටිය නඩු පැවරුවේ නැති වෙච්ච නඩු බලුවේ හිරේ ඉනකොට මම ඒ කට්ටිය වෙනුවෙන් නඩු 300ක් විතර පැවරුවා. පාර මම උසාවියේ ඉල්ලීමක් කරා මේ කට්ටිය වරදක් කළා තියෙනවා නම් වරද පිළිබඳව වහම නඩු අහන්න. එහෙම නැත්නම් යාළු පුනරුත්ථාපනය. උසාවියේ නියෝග කරවා නීතිපතිමාට මේකල වරදක් කළා තියෙනවා වහම නඩු බැවිනු කරන්න ඕන මාසයක් වගේ ඇතුළත. එහෙම නැත්නම් මේකල යාළු පුනරුත්ථාපනය කියලා. නමුත් ඕවා කරන්න සුමද් සුදර්මන් සුමන්දිරලා වෙන ඔය අනිත් කතාවේ මිස එක එක කතාව විලා මම තමයි ඒවා කරේ. මට හිත බයක්සක් නැතුව කියන්න පුළුවන්. මම හොඳට දන්නවා ත්‍රස්තවාදී වැලකේ පරිදි තියෙන මොනවද නැත්නම් මොනවද කියන එක. ඒ විතරක් නෙමෙයි මම තව එක කාරණා කියන්න ඕන මේක කවුරුත් දැනගත යුතු දෙයක්. ওই ත්‍රස්ත මේ 1993 අවුරුද්දේ ලෝක මානසික සමුලුව තිබ්බා ඔස්ට්‍රියාවේ වියනා නුවර. ඔස්ට්‍රියාවේ වියනා නුවර ලෝක මානසික සමුලුව. මම මේකට සහභාගී වුණා තව කීප දෙනෙක් එක්ක ලංකාවේ. තවත් වෙන සංවිධාන වලට කටේ සහභාගී වෙනවා ජනරන්ජන වගේ ඒ වගේකට තමයි දැන් සහභාගී වෙනවා. ඒකෙදි තායිලන්තයේ තිබිච්ච සම්මේලනයකදී සාකච්ඡාවක් තියෙන මේකේ පෙර ඒ ලෝක සම්මේලනේ පෙරහුරුවක සැ මාස 5කට කලින් තායිලන්තයේ සම්මේලනයක් තියලා එතෙන්දී සාකච්ඡාවක් කර ආසියාතික රටවල එක්ක හුවෙච්ච කට්ටිය ආසියාතික රටවල වල රාජ්‍ය ආර්ථික නීති පිළිබඳව අධ්‍යයනය කරන එක ලේක මට පැවරුවා. මම ඒක බාරගත්තා. බාර අරගෙන මම පොතක් ලිව්වා සියලු ආසියාතික රටවල නීති හදාරලා ආර්ථික ජාතික ආර්ථික නීති. ඒකෙදි මම දැක්ක කාරණේ මොකද්ද? මම දැක්ක කාරණේ තමයි ඉන්දියාවේ තියෙන නීති, තායිලන්තයේ තියෙන නීති,
Singapore තියෙන නීති, මැලේසියාවේ තියෙන නීති, පිලිපීන නීති තියෙන නීති ඔක්කොම අපේ නීතිය වගේ 3-4 ගුණයක් බරපතලයි. ඒ යදී බැලුවාම ඉතම ලිහිල් නීතියක් තියෙන ශ්‍රී ලංකාවේ. අපේ නීති තමයි ඉතම ලිහිල් නීතිය. මම ඒ වෙලාව පොතක් අච්චු ගහලා ඒ පොත ඉංග්‍රීසි භාෂාවෙන් අච්චු ගහුවේ. මේ ඒක ඒ ආයතනයේ සම්මේලනයේදී බැලුවා. ඊට පස්සේ මම ඒ පොත සිංහල දෙමළ භාෂාවෙන් අච්චු ගහලා මම ඒ කාලේ ලංකාවේ බෙදුවා 93 අවුරුද්දේ. ඒකද මම පැට පැහැදිලිව කියන්න බලුවා මේ ත්‍රස්තවාදී වැලැක්වීමේ පරිදේ ඔය කියන විදිහ භයානක දේවල් නැහැ පොඩි පොඩි වගේ ඉඳ කීපයක් තියෙනවා මොනවද ඒ තමයි ආරක්ෂක ඇමතිට පුළුවන්කම තියෙනවා ත්‍රස්තවාදී ක්‍රියා කරන කෙනෙක් ත්‍රස්තවාදී කිරීමේ වැලැක්වීම සඳහා රඳවුම් නියෝග අපිට රඳවල තියන්න පුළුවන් හැබැයි ඒක මාස 3ක කාලයක් උපරිම වශයෙන් මාස 18 දක්වා ඉදිරි කරන්න පුළුවන්. ඒකෙදි මම කියන්න ඕන එක කාරණයක් මාස 18ක් කියලා තිබ්බට උපරිම වශයෙන් මම 90 අවුරුද්දේ ජීවී තරුණ කතන කත පෙරදෙන විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෙක් එහුගේ මම නඩුවක් පවරලා සුප්‍රීම සභාවේ මම නියෝගයක් ගත්තා. උසාවි නියෝගය මොකද්ද? ඒ අත්අනුගත පුජ්‍ය ලැබිලා රදවතේ පුජ්‍ය ලැබිලා පොලිසිය පරීක්ෂණ කරනවා නම් ඒ පරීක්ෂණ ඉවර වෙන්නේ කවදාද? ඉවරච්ච ගමන් ඒ පුජ්‍යල දාන උසාවියට. මාස 3කින් ඉවර වුණා නම් මාස 3ක පස්සේ තියාගන්න බැරි නේද උණුවක් පිට. මාස 3කින් ඉවර කරන්න බැරි වුණා නම් මාස 6ක් දක්වා ඉන්න. ඒකද කවදාද පරිශීන උනේ කවදාද ඉවරච්ච ගමන් දාන්න ඕනේ. විශේෂ රඳවල් තියාගන්න බෑ. නමුත් තායිලන්තේ, මැලේසියාවේ, ඉන්දියාවේ තියෙන නීති මොනවද? ඒවයි අවුරුදු 2ක් තියාගන්න පුළුවන් රඳවල් උණුවක් පිට ඇමතිට. වෙන මොකුත් අවශ්‍ය වෙන්නේ නැතන. ඇමති විශ්වාස කරන හැටියට මගේ මතයේ හැටියට මම උත්තරවාදී ක්‍රියාවක් කරනවා. ඒක බලක්වන්න ඕන. රාජ්‍ය විරෝධී ක්‍රියාවක් කරනවා. මේකෙන් රටේ තනතුරක් වෙනවා. ඒ විදිය බලතල මෙහෙ නෑ. මේ බොහොම සුළු. එතකොට ඔයි එක කාර්යය මේක මතක තියාගන්නවා. අනිත් කාරණේ තමයි මේක මම ඉතාලම බීසුන් දෙයක් හැටියට දකිනවා. ඒ තමයි ජන ජීවිතේ සම්පූර්ණයෙන් මේ රටේ සියලු ජනතාව හිරකාරයෝ හැටියට පත් කළ තියාගන්න පුළුවන් මේක තියෙන විධිවිධාන යටතේ. පොලිස් මේක මේ පනතේ එක ප්‍රතිසත්ත මට ඒකයි පුදුමේ මේ ප්‍රතිසත්ත පනතේ ශ්‍රේෂ්ඨාධිකරණය මේවා අවධානය යොමු කළේ නැහැ කියන එක මට දුකක් ඇති වෙන කියවල බැලුවාම. ප්‍රතිසත්ත පනතේ තියෙනවා මේ දැන් මේ අලුත් පනතේ තියෙනවා වගන්දි 4ක්. ඒ එකක් තමයි පොලිස් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කෙනෙකුට පුළුවන් යම් කිසි ප්‍රදේශයක් තහනම් කලාපයක් වශයෙන් නම් කරන්න. ඒ කියන්නේ කලබලකාරී ප්‍රදේශයක් වශයෙන් කළා. එයාට පුළුවන් ඒ ප්‍රදේශේ කෝඩෝන් කෝ මේ වටලන්න වැටලීමක් වටලන්න කියන්නේ මේ මායිම් කරන දැන්. මායිම් කළ මේ ප්‍රදේශයේ දැන් හිතන්න අපි කුරුදුවත්ත මේ කොළඹ ටොරින්ටන් මේ ප්‍රදේශේ මේ ගුවන්විදුලි සංස්ථාව මේ තියෙන ප්‍රදේශේ තහනම් කලාපයක් කියලා එයා කියනවා. මේ කළා මේක ඇතුළේ ඉන්න මිනිස්සු එතන මේ හරිය උද්ඝෝෂණ මෙතන මේ උද්ඝෝෂණ කරන උත්සාහ කරන මේ නිදහස් චතුරාර්ය සත්‍ය ඉස්සරහා ඒක වැලක්වීම සඳහා පොලිසිය නියෝගයක් කරනවා. මේ ප්‍රදේශයට කාටවත් එන්න බෑ. මේ ප්‍රදේශයේ කිසිම කෙනෙකුට එළියට බහින්න බෑ කියලා මේ නියෝග කරන්න පුළුවන්. ඒක කාටවත් කඩන්න බෑ. කිසි කෙනෙකුට එහෙම තහනම් කලාපයක් පොලිසිය නියෝගයක් දුන්නොත් ඒ නියෝග අනිවාර්යෙන් පිළිපදින්න ඕන. සියලු ගමන් බිම නවත්තන්න ඕන. මේ පාරේ බස් යන්න බෑ. මේ පාරේ මෝටර රථ යන්න බෑ. ඕන යාමක් නවත්තන්න පුළුවන්. මිනිසු ගෙනියන බස් එක ගන්න මිනිසු ගෙනියන්න බෑ. මේ හැරි මිනිසු කවුරුත් ගන්න බෑ. ඒ විදිහ නියෝග දෙන්න පුළුවන්. එතකොට මේ වගේ නියෝග මොන රටේද තියෙන්නේ? මේ වගේ නියෝග දාන්න පුළුවන්කම තිබුණේ හදිසි නීති රෙගුලාසිය යටතේ විතරයි. හදිසි නීති රෙගුලාසිය යටතේ පැවරෙන බලතල මේ රටේ සාමාන්‍ය එදිනදා බලපත්‍ර නීතිය කොටස බවට පත් කරගෙන මේකෙන් බයයන් කළා තියෙනවා. වගන්ති 4ක් 5ක් දාලා තියෙන මේකේ 61 වෙනි වගන්ති එකක් මේක පස්සේ තියෙන මෙන්න මේ කාරණේ. මේක ප්‍රතිත්‍රස්තපණතේ තියුණා. ප්‍රතිත්‍රස්තපණතේ තියුණා. මේ පරිදි අලුත් පරිදි තියෙනවා. එකක් තමයි මේ පොලිස් අධිකාරියට දීපු බලතල. පොලිස් අධිකාරියට පුළුවන් ඔය විදිහට ඒකේ 61 වෙනි වගන්තියේ තියෙන ඔක්කොම කාරණා ටික පාරකට බහින්න බෑ. රස්සාවට යනවා නම් රස්සාවට යන්නේ මොන පාරේද? යන්න ඕන මොන පාරේද?
මේ ඒ වගේ දේවල් දාන්න පුළුවන්. දැන් මේකේ මේ පනතේ අලුත් පන දෙකේම තියෙනවා ජනාධිපතිගේ තියෙන බලතල. තහංජි බලවන්. පුජ්‍යල ගාමකයන් සීමා කළ තහංජි බලවන් බලතල ජනාධිපතිගේ තියෙනවා. ඒ ජනාධිපතිගේ බල දෙන නියෝගයක් අවුරුද්දක කාලයක් බලපවත් ගන්න පුළුවන්. මාසෙක කාලයක් බලපවත් ගන්න පුළුවන්. මාසෙක කාලයක් ජනාධිපති දෙන නියෝගයක්. ජනාධිපති කියන්න පුළුවන් මේ පුජ්‍යලයට පාරට බහින්න බෑ. මෙයාට කවුද ආශ්‍රය කරන්න ඕන? මෙයා කවුද ආශ්‍රය කරන්න පුළුවන්? මෙයා මෙයාට ආශ්‍රය කරන්න බෑ. මේ වගේ මේ සන්නිවේදන මාධ්‍යයට පාවිච්චි කරන්න බෑ. ඒ ඔක්කොම තීරු කිරීම බලතල ජනාධිපතිට දීලා තියෙනවා. යන්න ඕන මොන පාරේද? කවුරු ආශ්‍රය කරන්නේ? මොනවද සවන් දෙන්නේ? සම්පූර්ණ පුජ්‍යල නිදසීමා කරන්නේ. මෙහෙම බලතල කොහෙද? මේ හදිසි නීති රෙගුලාසියවල තිබුණේ නැහැ. හදිසි නීති රෙගුලාසියවල නොතිබිච්ච දේවල් රටේ සාමාන්‍ය පොදු නීතිය කොටසක් බවට ඉදිරියට බලපද නීති කොටසක් බවට පත් කරන උත්සාහ කළා තියෙනවා. හදිසි නීති රෙගුලාසියවල මෙන්න මේ කාර්ය මතක තියා හදිසි නීති රෙගුලාසියවල මොනවද පැනෙව්වත් හදිසි නීති රෙගුලාසියවල බලංගුකාවේ තියෙන්නේ මොකද්ද? අනුක්‍රම ස්ථාවට අනුව හදිසි නීති රෙගුලාසි පාර්ලිමේන්තු හදිසි සත්‍ය ප්‍රකාශ කළේ හදිසි සත්‍ය නිකම් ප්‍රකාශ කරන්න බෑ. රටේ ජන ජීවිතය අවුල් වෙන මහ භයානක තත්ත්වයක් රටේ තියෙනවා. මේ හදිසි සත්‍ය ප්‍රකාශයට පත් කරන්න. හදිසි සත්‍ය ප්‍රකාශයට පත් කරන්න පස්සේ පාර්ලිමේන්තුව ඒක දවස් 14ක් ඇතුළත පාර්ලිමේන්තුව අනුමත කරන්න ඕන. අනුමත කරේ නැත්නම් පාර්ලිමේන්තු විසුවැරිච්ච වෙලාවක ඒක තිබුණත් කතානායක පාර්ලිමේන්තු කැඳවලා වහාම ඒක අනුමත කරන. එහෙම නැත්නම් වලක් වෙන්නේ නැහැ. ඒ වගේම මාස්පතා හදිසි අධිස්ථාත පිළිවෙත පාර්ලිමේන්තු විවාදයක් තියෙනවා. විවාදේ අනුමත කරන්න ඕන. දැන් මේකේ මොකක්වත් නැතුව හැමදාම බලපවත්ත නීතියක් හැටියට ජනාධිපති උරුව බලතල හතරක් දීලා දෙන ජනාධිපතිට. එකක් පුජ්‍යලිත තහංචි බැනවීම. සංවිධාන තහනම් කිරීම. සංවිධාන තහනම් කිරීම පුජ්‍යලිංගේ ගාමිණී සීමාවල තහංචි බැනවීම. මේ ඇදිරි නීතිය බැනවීම. ඇදිරි නීතිය බැනවීම. ඊට අමතරව තහනම් ප්‍රදේශ නම් කිරීම. කාටද එළියට බහින්න බැරි? දැන් දැන්ට මේ නීතිය නැතුව දැන් ගෝල් ෆේස් එක තහනම් කරලා තියෙන්නේ. ගෝල් ෆේස් කාටවත් යන්න බෑ. ඒ වගේ ජනාධිපතිට ඉස්සරහට ඕන තරක්. නිදහස් චතුරස්‍රය කාටවත් යන්න බැරි ප්‍රදේශයක්. තහනම් කලාපය. නැත්නම් ගෝල් ෆේස් තවත් නොයෙක් තැන්. ලිප්ටන් වටරවම තහනම් ප්‍රදේශයක්. කාටවත් යන්න බෑ. රසීද යන්න බෑ. මොකද කරන්න බෑ. ඒ වගේ ඒ නම් කිරීම බලතල. යට තියෙනවා. මේක පුදුමාකාර තත්ත්වයක්. මේවද මේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ? මේවද ත්‍රස්ත විරෝධී මේ ත්‍රස්තවාදය වළකන්න බෑ හදන්නේ. මේවා ත්‍රස්තවාදය වළකන්න නෙවෙයි. මේවා ඒ කායන අරමුණ ජනතාවගේ ආණ්ඩුව කරන රටට අහිත කර රටේ ජනතාවට අහිත කර ක්‍රියාවල විරුද්ධව ජනතාව එක්රොක් කළ විරෝධය පෑම් වැළක්වීම. ඒ මොකක් ඒ අර වෙන මොකක්වත් නෙවෙයි. ඒක හින්දා මේක කරොත් එහෙම දැන් ආණ්ඩුව කරන යන දේවල් දන්නවනේ අපි. මම මේ මන්ත්‍රීවරිය අපේ එකේ මම එක උදාහරණයක් මම සඳහන් කරා. ඒකේ මම සඳහන් කරපු උදාහරණය තමයි මම ඒක පෙන්නුවා. මේ ආණ්ඩුව දැන් දිගට අඩු විකුණන්න යනවා රාජ්‍ය සඳු දේපල. විකුණන්න යනකොට 2003 ආපු රණ විසුමුගේ ආණ්ඩුව වික්කා රක්ෂණ සංස්ථාව. රක්ෂණ සංස්ථාව විකුණනකොට රක්ෂණ සංස්ථාවේ හැබෑ වටිනකම කෝටි 60,000කට වැඩි 66,000කට වැඩි හැබෑ වටිනකම කෝටි 650කට වික්කා. කෝටි 650කට වික්කාට පස්සේ වාස්තු විනානායකකාර සුප්‍රීම කෝටේට නඩුවක් දැම්මා. සුප්‍රීම කෝටේ වහාම තීන්දුව කරේ ගනුදෙනුවා දූෂිත ගනුදෙනුවක් මේක අවලංගු කරගෙන සුප්‍රීම කෝටේක නියෝග කරා. ඒ පාර තමයි ආපහු එක පැවරුනේ. ඒ පැවරණ මොකද වුනේ? වික්කේ හැරි ජයවර්ධන කරා මේ ස්ටිල් මේ ඩිස්ට්‍රිබියුටර් සමාගම තමයි මේක වික්කේ. මේක පැවරෙනකොට මොකද වුනේ? ඩිස්ට්‍රිබියුටර් සමාගම කොළඹ තියෙන නාරහේපිට තියෙන ඇපලෝ හොස්පිටල් එකේ කොටස් 149ක් අරන් තිබුණා. අසල්ලි වලින්. ඒ පාර මොකද වුනේ? ඉන්ෂුරන්ස් කෝපරේ සල්ලි වලින් ගත්ත සියලු දේ ඇපලෝ ආණ්ඩුවට ආවා. ඇපලෝ හොස්පිටල් දිවෙම ආණ්ඩුවට ආවා. ඒක නිකන් දෙයක් නෙමෙයි. ඇපලෝ හොස්පිටල් ආණ්ඩුවේ සල්ලි වලට ගත්තේ නෑ. ඉන්ෂුරන්ස් කෝපරේ ලැබෙන සල්ලි පාවිච්චි කළා ගත්ත නිසා ඒ ගත්ත සියලු දේ ඇපලෝ ආණ්ඩුවට ආවා. දැන් අද වෙලා තියෙන බලන්න මොකද කියලා. දැන් අද අලුතෙන් පත්වෙන වාර්තා අනුව ආණ්ඩුව තීන්දුව කළා දෙන ඇපලෝ හොස්පිටල් එක විකුණන්න. ඇපලෝ හොස්පිටල් එක විකුණනකොට දැන් මේ වදසල වාර්තා වෙනවා ඇපලෝ හොස්පිටල් එකේ ගියවුරුදු සුද්ධ ලාභය බිලියන 6 හා 7 අතර ප්‍රමාණයක් සුද්ධ ලාභය දුණා කියලා ඇපලෝ හොස්පිටල් එකේ මේ ලංකා හොස්පිටල් දැන් ඇපලෝ නෑ ලංකා හොස්පිටල් එක ලංකා හොස්පිටල් උනේ
Mana himika anduk istilah yang laba lagi itu, mana himika istilah yang amu-amu mangkolakan hadan ini. Itu kalau mereka di, tahu ekah karena mama sana karena mereka meja di ini di loko kohibat mana, kini kita baca sah kita dua kali bulu. Tapi mereka bagian tiada dalat dia no, hati ke bagian tiada kebat kehati mami sana kerja hati ke bagian tiada, ekah hati itu, Niti patre balai tiye nama. Niti patre balai tiye nama. Aur tu wisak kena kan nadu nadai. Mengatakan kan kena bulu tu nadu nadai ni buluang. Aur tu wisak kena kan. Itu orang muka tu ni. Hebei nikah ni mei. Nadu nadai ni nang. Kondi si kiri pihak mangyo kau boleh kau istirahat kali ni. Istirahat nona. Nadu nadai ni nang. Nadu nadai ni nang. Ekak Niti pada kini video itu, peron dua patra yang rasang kerana orang. Peron dua patra kondisi kipi ada, kondisi ada aku poli liye video rasang kerana orang. Eke liye video mana dia ni? Palu ni kata mai, kanan gardu apa lagi? Maki kat ini macam dia ni, mana kanan gardu apa lagi kerana orang? Soalnya hitan me, jiwa me ke strike kerana hitan, wajib berungi. Itu korang, evai joru, jem ke nildari dekak, alangkah no, tujuh wadai belakang pun ada jadi, alangkah terpaksa korang boleh jadi, kan paling. Oh, korang ada yang, okol kalau dia ni makan tu, bisi awal tu hiradan dua mak dia, ke berapa tu lah tujuh wadai virudi berada, bisi awal tu hiradan dua mak ha, bisi awal hiradan dua mak ha, upial dasalah kecik kita, nuani, dadaya ke, dan dua mak kelak ke berapa tu lah tujuh wadai berada okol kalau dia, hebei, oh korang nadu dah ni na, nadu nuda ni makan korang no. Orang tuh istilahnya kan nado nadai ini bukan ni tiba-tiba. Nokat mau dengaran no. Presidiye prakasa karena orang adikannya hamur itu hilang. Mama magi yatin loko wardak siddhuna. Man tawat mehmat dewa karena ini na. Paling ini. Deka. Me subuh sahaja kan kerjaur sahaba kena kena. Community service kena. Mahajan sebi. Nagar sebab basically ho dengar tau subuh niak. Wajib sangat memilih kamu tu, netang spiritual biasa kiri je di masa tu ya, enak. Mahajan sebaya ni, netang kalau bawa tu kan je, latih lagi enak, setiap kau dekat. Ini dah macam apa? Punurut tapi ni tu, hendak ke himpunan? Punurut tapi dia orang masa dekat sekali. Jadi wajib kau desi tu ke? Pilihkan macam. Oi sandha deno, kali kepilihan. Ini tambah tawa kan tiada dana. Tawa kisi kali ke trustabadi wardak kerana ni, sahamnya kalau bi wardak kerana. Eke ni mukad. Tawa kisi kali ke, me istirahat kerana ni, udgosnya kerana ni, tawa urut bisa kena ka. Oke, pernah urut sama saya mukad ini. Oke, urut bisa kena ni tiap tu makian. Mereka kondisi orang dekat kanang, awal tu bisa kena nardu ani na. Mari, awal tu bisa kena nardu ani na. Itu kotak, awal tu bisa kena pasi nardu ani pulu apa orang. Awal tu pahala orang pasi hari, apa striker sah bagi unut, anna, orang farna wardan nardu ani pulu. Tapi mereka diwenni muka. Alam ni dikian kita buat dia ni dikian kita, kita yojina, oke pilihan. Ni, mana yang sekarang na, ni dikian tu bahu teriak, kau upadesi deh. Oke niya mah yojina, oke pilihan. Oh, kau mana ni? Oh, lokal itu ada kira kira ni dikian dia, pakai dia eksyen patut ni dia. Mami, kian ni mana ni? Eka kalah.
අර විදිහට මිනිහා හිර කරලා තියෙනවා. මොකද්ද මේ කරලා තියෙන්නේ? අත් හිටවපු දඬුවමක්. වැඩේ වරදිනට උද්ඝෝෂණ සහභාගී සියලු දෙනාට අත් 20 අවුරුදුකට අත් හිටවපු හිර දඬුවමක් මේ දීලා තියෙන්නේ. එතන අගමැ දීව ඕඩර් එකක්. ඒර අපි දන්නා මේ සමහර ලොක්සාවේ වැඩ කරන මිනිස්සු පරිවාස නිලධාරි මාගේ නිදහස් කරනවා. කොහමද? අවුරුදු 5කට අගමැදලා. ඒ වගේ දෙයක් මේ කරන්න හදන්නේ. සියලු සමාජ ක්‍රියාකාරීන්ගේ වෘත්ති සමිති නායකයින්ගේ ජනතා සමිතියේ නියෝජිතින්ගේ අගමැතිවට ලක් කරන හදනවා. මේ කරලා ඉතින් මේ ජාති නීති මේ ලෝකේ කොහෙවත් නැහැ. මම දන්න තරමේ ලෝකෙ මොනම රටකවත් නැහැ මේ ජාති නීති. විජේ රජු මහත්තයා කියනවා ඉංගලන්තේ තියෙනවායි ඇමරිකාවේ තියෙනවායි තවත් කොහෙද තියෙනවා කියලා. ඒ ජාති නීති හොර ලක්නේ ප්‍රංශයේ තියෙන ප්‍රති ගහන්න හැටි අර මේ ලොකු දෙකට ගිහිලා නෙවෙයිනේ අවුරුද්දේක මේ විශ්‍රාම කාලේ අවුරුද්දේක වැඩි කරගෙන ඒක විරුද්ධ මිනිස් උද්ඝෝෂණ කරනකොට දාස් ගන්නක් පොලිසිය මොකද කරන්නේ මේ ගහනවාද ගහන්නේ දැක්කනේ ගහපු වෙටි රූපවලු පෙන්නුවානේ ඉතින් මෙයා කතා කරන ප්‍රංශයේ බොහොම හොඳට මේ නිදහස රකින්නයි කියලා මේ අහිතක දේවල් ඒක කොහෙවත් නැහැ කියලා එතකොට මේක හොඳට තේරුම් ගන්න මම මේ කියන්නේ මේක මේ ගෙනුර මේක වැලු වැල් වල ඉදෙන්නේ නැහැ මේ ඊළඟ මෙතුමා කියනවා මේ මේක වරදක් තියෙනවා උසාවියට යන්න මේක වරදක් තියෙනවා උසාවියට යන්න කියලා උසාවියට ගියත් මොකද වෙන්නේ කියලා ඔයාලා දන්නවද උසාවියට ගියත් මොකද මේක වෙන්නේ මේ වගන්ති සියල්ලම තියෙන පණත තමයි උසාවියට ගියේ ප්‍රතිතස්ත පණත මේ වගන්ති ඔක්කොම තියෙනවා ඔයි මන් දැන් කියපෝ අර මේ ජනමාධ්‍යයට දාපු තහංචි දාපු වන්ද වගන්තියයි වන්දිය දෙකයි අර මේ මේ ජන අසුදන් රාශියේ සමාජික වීම කියන වගන්ති ඒ තුන අර අනිත් සියල්ලම ප්‍රතිතත්ත පණතේ තියෙන. උසාවිය තීන්දුව මොකද ප්‍රතිතත්ත පණතේ? ප්‍රතිතත්ත පණ සම්බන්ධයෙන් උසාවියට කියලා තිබුණේ නීතිඥයෝ දෙන්නයි. එක්කෙනෙක් තමයි එක ආයතනයක් තමයි මේ දුමින්ද නාගමුව. දුමින්ද නාගමුව දැන් මොකද ඉන්නේ? මේ මේ දුමින්ද නාගමුව මේ ප්‍රති මේ කවුද මේ මේ කුමාර ගුණරත්නගේ පක්ෂයද ආ ඒකනේ ඉන්නේ එයාගේ මේ පිළිල දෙන කවුද නීතිඥයා කවුද නුවන් බෝපගේ නුවන් බෝපගේ තමයි එයාගේ නීතිඥයා දුමින්ද නාගමුවගේ හැබැයි විමල් වීරවංශ මහත්තයත් නඩුවක් දාලා තිබුණා මේ ඒකෙදි මනෝහරා පෙනීලා තිබුණා ඒ නඩුවේ නීති පෙස්සම් හතක් දාලා තිබුණා හතෙන් එකම එක පෙස්සමයි ජනතාවගේ පැත්තෙන් දාලා තිබුණේ. එකම එක පෙස්සමයි තමයි මොනවර පෙනී හිටපු විමල් නිලසක පෙස්සම විතරයි. අනිත් හයම දාලා තිබුණේ මේකට පක්ෂ කට්ටිය. මේව තිබුණාට කමක් නැහැ කියලා හිතන කට්ටිය තමයි අනිත් හයම දාලා තිබුණේ. අර හිජාසිස් බුල්ලා. ඒක දාපු එකනේ. ඒගොල්ලෝ කතා කරන්නේ මේව කියලා නෙමෙයි. මරණය දන්නේ නියම කරලා තියෙන. මරණය දන්නේ නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළේ මූලික සේවා මම මංකොල්ල කෑම. ඒක උදුරා ගැනීම. එතෙන් මගේ විශ්වාසය ඇටියට ඒ නඩු තීන්දුව කියවුවා මට තේරුණේ නඩු තීන්දුව වැඩිම සාකච්ඡා කළ තිබුණේ මේ වැදගත් දේවල් නෙවෙයි මේ ජන ජීවිතේ බලපාන මූලික සමුතුර ගැනීම පිළිබඳව ඒ නඩු තීන්දුව සාකච්ඡා කරලා තිබුණේ නැහැ ඒ සාකච්ඡා කරලා තියෙච්ච දේවල් වලින් උසාවි තීන්දුව කළ තිබුණේ මොකද්ද ඒ පනත ආණ්ඩුක්‍රම ස්ථාවරට පටහැනි නැ වගන්ති තුනක් කරනකොට මරණින් දන්නේ ගැන සඳහන් කළ තිබ්බ ගැන උසාවියේ ගෙවෙන මොනවද මේ ඉල්ලීම දුන්නේ මොකද මරණින් දන්නේ මේ තත්ත්වවාදී වැලැක්වීමේ මේ මේ ප්‍රතිතත්ත්ව මත මරණින් දන්නේ නැහැ දාලා හැබැයි ලංකාවේ මිනි මැරීමට දඬු නිසංග්‍රහයේ මරණින් දන්නේ තියෙනවා ඒකනේ ගෙයිලිම මොකද්ද දඬු නිසංග්‍රහයේ මරණින් දන්නේ තයින් කරන්නේ කියලා ඉතින් උසාවිය කිව්වා ඒක අපට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක රටේ පවතින නීතිය එක ගානේ වල මතු කරපො මරණින් දන්නේ අයින් කරන්නේ කියන එක මේ ප්‍රතිස්ථාපන දෙනා මරණින් දන්නේ නේ ඒකේ තියෙන ජීවිතන් දක්වා හිර දනුවා මේ නමුත් අර මරණින් දන්නේ තියෙනවා දැන් අද වෙච්ච දේ මොකක්ද දන්නවද ශ්‍රේෂ්ඨාධිකනේ කරාට පස්සේ දැන් මේ ප්‍රතිස්ථාපනතේ මේ ප්‍රශ්නේ තත්ත විරෝධී පනතේ මරණින් දන්නේ දාලා තියෙනවා මිනිමරීමට තත්ත ප්‍රතිස්ථාපනතේ දෙවන ජීවිතන් දක්වා හිර දනුවා උසාවි කවට පස්සේ දැන් අපට දෙන්න බෑ කියලා මරණින් දන්නේ මේකට මේ ප්‍රතිතත්ත මේ තත්ත විරෝධී පන්තේ මරණ නිලධාරීන් දාලා තියෙනවා
තත්ත්වවාදී ක්‍රියාවකදී මිනීමැරීම සිද්ධ වුණොත් මට ඉඳන් දෙන්න පුළුවන් කියලා. එතකොට ඒකයි තමයි ඔගෙන්ති මේ ප්‍රොසෙස් බඳුන් තමයි කැලක් මේ ඒ තමයි ලංකාව ආසන් කරපු ජාත්‍යන්තර නීති ගිවිසුම් තියෙනවනේ ඒ ගිවිසුම් ලංකාවේ නීතිය වශයෙන් සලකන්න ඕනේ කියලා. උසය කර හිටුණා ඒකත් ආණ්ඩු ක්‍රමසාරට පටන්නේ කියලා. ඒ වගේම තව එකක් වගන්තිය දාලා දුණා මහේස්ත්‍රාත් කරෙක් ළඟදී ඉදිරිපත් කරනවා කට උත්තරයක් ගන්න ප්‍රකාශයක් ගන්න විත්තිකාරී සකකාරී. ඒ සකකාරයා මේ කට උත්තර දෙන්න බෑ කිව්වොත් ඒ පුද්ගල රිමාන්ඩ් කරන්න ඕනේ කියලා. ඔන්න ඔය වගන්ති තුන විතරක් ආණ්ඩු ක්‍රමසාරට පටහැනි කියලා ශේෂ්ඨත්වයෙන් තීන්දුව කරා. අනිත් සියල්ල ආණ්ඩු ක්‍රමසාරට අනුකූලයි කියලා ශේෂ්ඨත්වයෙන් තීන්දුව කළා. ඉතින් ඉස්සරහට මේ පණ සමාජ උසාවියට යන කෙනෙකුට බොහෝම බරපතල ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද සුප්‍රීම උසාවිය විනිශ්චයකාරු තුන් දෙනෙක් දැනට අනුමත කරලා තියෙනවා ওই මූල්‍ය මේ මූලික අහෝසි කිරීම ආණ්ඩු ක්‍රමසාරට පටහැනි නෑ කියලා. ඒක මහා භයානක තත්ත්වයක්. ඒක ඉදින් ඉස්සරහට ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේ ඒ නටතිදී එහෙම තියෙනවා. ඒකෙන් තමයි විජේ සමාජය උඩ පැන පැන කියන්නේ. කවුරු හරි මේක හිතනවා නම් හානි කරයි කියලා යන්න උසාවියට. යන්න උසාවියට. හොඳට තේරුම් ගන්න මේ මොකද මේ කියන්නේ කියලා. මේගොල්ලෝ බබාලා නෙමෙයි. ඉතින් ඔය වෙන්න තියෙන දේවල් මම කිව්වේ. එතකොට ඒ විතරක් නෙමෙයි තව දෙයක් කළා තියෙනවා. ඒකත් මම පොඩ්ඩක් කියන්න ඕනේ මෙතනදී මේ. ඒ තමයි මොනවා වුණත් ප්‍රතිත්‍ස්ත පන්තිය තිබුණා. දැන් අපි දන්නවා හුඟක් ත්‍ස්තවාදී ක්‍රියා සම්බන්ධ වෙලා තියෙනවා වෙනත් කෙනෙක් ත්‍ස්තවාදීන් එක්ක සම්බන්ධ නැවෙන දේවල් එක්ක. මේ කුඩු ජාවාරම් කාර්යය. දැන් ඔය ලංකාවේ තොගපිටි කුඩු වෙනවා අනිත් පැත්තේ ත්‍ස්තවාදීන් වෙන්න පුළුවන්. කුඩු ජාවාරම්. ඊළඟට හියුමන් ස්මග්ලින් කියන්නේ බෝට්ටු වලින් මිනිස්සු දාස් ගන්න සිය ගන්න ගිහිල්ලා වෙන රටවලට අරන් යනවා. ඉන්දියාවට අරන් යනවා, මේ ඕස්ට්‍රේලියාවට අරන් යනවා, කැනඩාවට අරන් යනවා, ඉතාලියට අරන් යනවා බෝට්ටු වලින්. ඒ හියුමන් ස්මග්ලින්. ඒක ත්‍ස්තවාදී පනතයට දැනුවත් කරන හැටි බරපතල වරදක් හැටි ඒක දාලා දෙවුණා. ඒ වගේම පාස්පෝර්ට් හොර පාස්පෝර්ට් හදන එක ඒ වගේ දේවල්. ආගමික ගොනු වැරදි. ඒ වගේම මේ විදේශ විනිමය වැරදි. ඒ වගේ පනත් ගන්නව සඳහන් කළා. ඒ පනත් වල වැරදි ඔක්කොම මේ ත්‍ස්තවාදී වැරදි හැටි වැරදි දඬුවම් දිය යුතු වැරදි හැටි මේ සඳහන් කළ දෙවුණා. ප්‍රතිත්‍ස්ත පනතේ. මේකෙන් කළ දෙන්නේ මොකද්ද? අලුත් පනතේ ඔක්කොම අයින් කළ තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? හොර ජාරම්කාරයින්ට සම්පූර්ණ රකවරණය. හොර ජාවාරණ කරන අයට. ඒගොල්ලන්ට බරපතල දඬුවම් දීමක් හැටියට මේක සලකන්නේ නැහැ. ප්‍රතිත්‍ස්ත පනතේ බරපතල දඬුවම් දිය යුතු වරදක් හැටියට සලකුවා. මේක එහෙම සලකන්නේ නැහැ. ඒක දැනගන්න දෙයක් නෙමෙයි හැටියට. මේක අයින් කළ දෙයක්. මේ එකෙන් පේනවා මේ පනත් ගේන්නේ කවුරු වෙනුවෙන්? හොර ජාවාරංකාර වෙනුවෙන්. මේකදී මම තව එක කාරණයක් කියනවා. මම මේ අලුත් මේ දවස්වල මම පොඩි හැදෑරීමක් කරගෙන ඉන්නවා. ආණ්ඩුව ගේන මේ මහලවට කතා කරන දූෂණ විරෝධී පනත කියලා. ඒ දූෂණ විරෝධී පනතෙත් මම දැක්කා එක පුදුම වගන්තියක්. දූෂණ විරෝධී පනතේ තියෙනවා දැන් මේ ප්‍රතිරස්ත පනත තියෙනවා. නඩුවක් නොපාරින්නත් පුළුවන් විතරක් නෙමෙයි. නඩුවක් දාලා මේ වර්ධ කරපු කෙනෙකුට නඩු දාලා. නඩු දාලා දැන් නඩු අහන්න තීන්දුව. නඩු අහන්න තීන්දුවෙත් නඩුව සමහරට තීන්දුව තව දීලා නැහැ. මිනිහා නිදහස් කිරීමට කරලා තියෙයි කියලා පේනවා. එහෙම ගතියොත් පේන්න තියෙනවා. ඒ වෙලාවට නීතිපතිර බලයේ තියෙනවා අර දාපු නඩු අස් කරගන්න. හැබැයි අර කොන්දේසියට දෙන්න ඕන. අසම් කර කැමති වෙන්න. අර කොන්දේසිය වලට අසම් කරන්න ඕන. නඩු කාර්තම මොන විදිහේ තීන්දුව ගැනීම දන්නේ නැහනේ. සමහර නීතිඥ ප්‍රතිදෙන පුළුවන්. කමක් දවන්නේ දැන් අස්කල් දාමු කියලා. අස්කරන් ඉඳෙමු අස්කරන් ඉමු කියලා. ඉඳෙමු කියලා. නීතිපතිතුමාට පුළුවන් චෝදනා නඩුව අස්කර ගන්න. හැබැයි නිකන් නෙමෙයි. අර නඩුව නොදා ඉන්න අවුරුදු 20ක් තියෙන නඩුව නොදා ඉන්න කොන්දේසි වගේ ඒ වගේ ඒකම අඩංගු ජීවිතය අසම් කරනවා. හරිද? ඒක අසම් කරා මොකද වෙන්නේ? එතකොට වැරදිකාරය නෙවෙයි අපෝමිනියා. වැරදිකාරය කරනවා. හැබැයි හිර තනුවක් නැහැ. ඒත් කොන්දේසිය මොකද්ද? ආපහු දෙයක් කරොත් අර දඬුවම ක්‍රියාත් මේ නඩු ආපහු පාරු. දැන් මේ මොකද්ද බලන්න කරන්න හදන්නේ? මේ ත්‍රස්තවාදී වලකන්න මේ හදන්නේ. මේ ත්‍රස්තවාදී වලකන්න හදන්නේ නෙමෙයි. මේ හදන්නේ ජනහඬ ජනතාව බියවද්දලා
නිර්වන්දනය කළ තියන ආණ්ඩුවට කතා නොකරන ක්‍රියා නොකරන ඊයර වෙන දෙයක් නෙමෙයි මේ කරන්න හදන්නේ ඉතින් මේකම දාලා තියෙනවා දූෂණ මර්ධන පන්තියට දූෂණ විරෝධ දූෂණ මර්ධන පන්තියට ඒකලෙන් මම මොකද වෙන්නේ ලොකුවන් හොරගම් කරව ඕන හොරෙක් කොට පුළුවන් කනගාටුව පළ කළා නඩුවස් කරගන්න කියලා හරි එතකොට ඕන හොරෙක් වෙනන පුළුවන් හරි නඩු වාරන නඩු වාර නඩු වාර යන අතරේ ඔයි ගාන කිවිසමක් නඩු නඩුවස් කරගන්න කියලා කරන්න පුළුවන් නේද එක සැරයක් කරගත්ත තමයි තියෙන්නේ පරම්පරාව ඔන්නයි වගේ වගේ තමයි මේ තියෙන්නේ. එතකොට මේ මේ අනිත් එක තමයි මම මේ තව එක කාරණා පොඩ්ඩක් මතක් කරන්න ඕනේ මේ දැන් මුගක් කරේ කතා කරන මේ ත්‍රස්තවාදී මර්ධන පනත මෙන්න මේක අරගෙන මතක තියාගන්න ත්‍රස්තවාදී මර්ධන පනත දුවන ඇත්තවසෙම ඒක ත්‍රස්තවාදී වැරදි පිළිබඳව ත්‍රස්තවාදී වැරදි ත්‍රස්තවාදී වැරදි කියන්නේ බොහොම පැහැදිලිව ත්‍රස්තවාදී මර්ධන පනතේ ත්‍රස්තවාදී වැරදි සඳහන් කළ තියුණා තියෙනවා ත්‍රස්තවාදී මර්ධන පනත අනුව රාජ්‍ය බලය ඇල්ලීමේ හෝ අරිය පෙරලීමේ චේතනාවෙන් කරන ප්‍රචණ්ඩ බලය ප්‍රචණ්ඩ ක්‍රියා උපයෝගී කරගෙන කරන කටයුතු. දැන් මේවා එකකට ප්‍රචණ්ඩ ක්‍රියා උපයෝගී කරගෙන කටයුතු කරන්නේ මේ මේ සඳහන් කරන්නේ. පෙළපාලගෙන මේ ප්‍රචණ්ඩ ක්‍රියාවක් නෙවෙයි ප්‍රචණ්ඩ ක්‍රියා උපයෝගී කරගන්නේ නැහැ. උද්ඝෝෂණය කරන එක කරන්නේ නැහැ. දැන් සත්‍යවාදී සත්‍යවාදී වැලකේ පරිදි උනේ ප්‍රචණ්ඩ ක්‍රියා උපයෝගී කරන දේවල්. මේක නිකම් මිනි මෙරීමක් නෙවෙයි. මිනි මෙරීමේදී මරන්නට ගොදුරු වෙන කවුද කියන සඳහන් කරලා තියෙනවා. ජනාධිපති මේ දේශපාලන නායකයෙක් ඒ වගේ ටිකක් මේ එක්තරා දේශපාලන මේ රාජ්‍ය පාලනය හා සම්බන්ධ කෙනෙක් මන්ත්‍රී කෙනෙක් නඩුකාරවරයෙක් තානාපති කෙනෙක් අන්න ඒ වගේ මේ ත්‍රස්තවාදී නඩුවක සාකිකාරයෙක් ඒ වගේ බොහොම කෙනෙක් මැරුවොත් විතරයි ඒක ත්‍රස්තවාදී වර්ධක හැටියට සැලකෙන්නේ දැන් මේක එහෙම නෙමෙයි උද්ඝෝෂණය කරන ලාය මොකක්ද ගැටුමක් ඇතුළේ කවුරු හරි මැරුණොත් ඒකත් ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙනවා මරණ දඬුවම් දියුත් දඬුවම් වෙනවා මේ මේ බවටපත් වෙනවා මේක බොහොම පැහැදිලි මේක මේ ත්‍රස්තවාදී වැලකීම සඳහා කරන එකක් නෙවෙයි කියන එක මේ ඒ විතර නෙමෙයි මේක මේ තව මේක කාරණා ගොඩක් තියෙනවා කතා කරන්න මම මේ තව එකක් දෙකක් කියන්නම් මේක යටතේ මේ දැන් ඔයි ත්‍රස්තවාදී වැලකීම පරතේ යටතේ ආරක්ෂක අමාත්‍යතුමනි තමයි සැදවම් නියෝග නිකුත් කිරීමේ බලය තිබුණේ. ඉතින් ඇත්ත වශයෙන්ම හැම රටකම තියෙන එක ආරක්ෂක මොකද රාජ්‍ය ආරක්ෂාව භාරව ඉන්නේ ආරක්ෂක ඇමති රටේ. එයා තමයි තීන්දුව කරනවා ආරක්ෂාව තියෙද නැද්ද කියලා. දැන් මේක යටතේ කරලා තියෙන්නේ මොකද්ද? දැන් මේක යටතේ සැදවම් නියෝග නිකුත් කිරීමේ බලය දීලා තියෙන්නේ කාටද? පොලිස්. නියෝජ්‍ය පොලිස්පති නෙමෙයි. පොලිස් ස්ථානාධිපතිට. පොලිස් ස්ථානාධිපති කියනවා පොලිස් ස්ථානාධිපති කෙනෙක් අතුරු කරනවා. පොලිස් ස්ථානාධිපති කියනවා මෙයා සම්බන්ධයෙන් මේ රටේ නියෝග දෙන්නේ කියලා DIG එකේ. එතකොට පොලිස් ස්ථානාධිපති තමයි මේක තීන්දුව කරන්නේ. රටේ ආරක්ෂක අමාත්‍ය නෙමෙයි. එතකොට පොලිස් ස්ථානාධිපති නිකුත් කරන්නේ කවුරු සම්බන්ධයෙන්ද? පොලිස් ස්ථානාධිපති නිකුත් කරන්නේ. බොරලේ උද්ඝෝෂණයක් තියෙනවා නම් බොරලේ පොලිස් ස්ථානාධිපති තීන්දුව කරනවා ඒ උද්ඝෝෂණය සම්බන්ධයෙන්. බම්බලවිට උද්ඝෝෂණයක් තියෙනවා නම් බම්බලවිට උද්ඝෝෂණය පොලිස් ස්ථානාධිපති තීන්දුව කරනවා ඒ උද්ඝෝෂණ කරමින් සම්බන්ධයෙන්. හරිද? දැන් මේක 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 ත්‍රස්තවාදයේ වැලක්වීම නම් ත්‍රස්තව අලි වශයෙන් දැන් මේ කලින් පණ දෙයට තිබුණේ මොකද්ද? පොලිස් ස්ථානාධිපති HQI HQI නෙමෙයි. ඔෆිසර් ඉන් ජජ්. ඔෆිසර් ඉන් ජජ්. OIC අපෝරේනේ. කලින් එකේ තිබුණේ මොකද්ද? ත්‍රස්තවාදයේ වැලක්වීම පණ තියෙන්නේ මේ DIG මේ මේ සුපරින්ටෙන්ඩන්ට් පොලිස් අධිකාරි කෙනෙක් තමයි දවස් තුනේ නියෝගයක් කර දෙන්න ඕන රදව නියෝගය දවස් තුනේ රදව ගන්න පුළුවන්කම තියෙන්නේ මේ SP කෙනෙකුට. දැන් මේක SP නෙමෙයි. දැන් පැය 48ක් රදව ගන්න පුළුවන් කාටද? OIC පොලිස් ස්ථානාධිපතිට පුළුවන්. උසාවියට දෙන පැය 48ක් රදවගෙන මේ DIG නියෝගය ගන්න මාසයක් තියාගන්න රදව නියෝගය.
මේක හොඳට පැහැදිලි මේ ත්‍රස්තවාදී වලකන්න නෙවෙයි මේ හදන්නේ. ත්‍රස්තවාදී වලකන්න නෑ. ඒක දෙන්න ඕන ටිකක් ඉහළ පොලිස් නාරිකු නෑ එහෙම නේ දැන් ඕයිසි දීලා තියෙන්නේ. ඕයිසි දෙන්නේ මොනවටද? ඕයිසි දෙන්නේ රැස්වීම උද්ඝෝෂණ කඩාකප්පල් ගන්න වැමිසවත් අඬ ගන්න ඒක රඳවල තියන. මේ හදන්නේ වෙන දෙයක් නෙවෙයි. මිනිස්සු බයවත් දාලා නිහඬ කරන්න වෙන දෙයක් නෙමෙයි කරන්න හදන්නේ. මිනිස්සු බයවත් දාලා නිහඬ කරන්න. ඉතින් ඒකින්ද මේවා පරාද කළ යුතුමයි මේක. මේක අධිකරණය සම්බන්ධයෙන් විතරක් නෙමෙයි මම අධිකරණ ගිහිල්ලා මේක කවුරු හරි මේ කාරණේ කලින් මේ නොපෙනිච්ච කාරණ ටික අධිකරණය පෙන්වන්න වෙනවා. මම මගේ ලිපියේ මම පත්‍ර ලිපි ලිව්වා. මට වෙන කියන්න විදියක් නැති හින්දා අධිකරණයේ අවධානය ප්‍රමාණෝත්තරමින් යොමු නොකර වූ බව පෙනී ඉන්නවා කියලා. අධිකරණ වැරද්ද කළා නෑනේ. අධිකරණය කරන්න මොකද අධිකරණය පෙන්වන දේ අනුව කටයුතු කරනවා. මේ කවුරුනේ පෙන්නේ හිටපු නීතිඥවරු එක්කෙනා හිටිය අනිත් පැත්තට. හය දෙනෙක් හිටිය ඒකට පක්ෂවනේ. ඉතින් ඒතකොට කතා කරන කාලේ බෙදිලා යනවනේ හය දෙනා අසලේ. බොහොම සුළු වෙලාවයි මම හිතන්නේ ඒකට විරුද්ධව කරුණු දක්වන්න වෙලාව තියෙන්නේ නැත්තේ. මේ ප්‍රමාණවත් තරමේ අධිකරණය අවධානය යොමු වෙලා නැති හින්දා අධිකරණය තීන්දු කළා තියෙනවා. මේ ආණ්ඩුක්‍රම ස්ථාවේ 15යි 7 වගන්ති යටතේ මූලික අයිතිවාසිකම් සීමා කරන්න පුළුවන් කියලා. ජනතා ආරක්ෂාවට නේ සීමා කරන්නේ. ජනතා ආරක්ෂාවට සීමා කරන්න පුළුවන් කියලා ශ්‍රේෂ්ඨ අධිකරණය තීන්දු කළා තියෙනවා. ඉතින් ඉස්සරහට ඒ ආපහු අධිකරණ යමු අවධානය යොමු කරන්න වෙයි යන ගැනීම මේ කියොත් එහෙම. එතකොට මේ මම තව එකක් මම මතක් කරන්න ඕනේ. ඒකත් මම කිව්වේ නැත්නම් වරදක් වෙනවා. මේ දැන් මේකෙදි හැබෑ ත්‍රස්තවාදීන්ට ලොකු සහනයක් දීලා තියෙනවා. හැබෑ ත්‍රස්තවාදීන්ට මේ ත්‍රස්තකේ ආණ්ඩුව විරෝධී කොමන්ත්‍රණ කරගෙන LDT ත්‍රස්තවාදීන්ට ඒ වගේයට මේක හැබෑ සහනයක් දීලා තියෙනවා. මොකද ඒ හැබෑ සහනේ? ඒ හැබෑ සහනේ තමයි අත්අඩංගුවත් එක්කෙනා පෑහත 48ක් යන ඉස්සෙල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්න ඕන. ඉදිරිපත් කරලා පස්සේ නඩුකාරතුමා එයාක පුජ්ජලිව කතා කරනවා. නඩුකාරතුමා පොලිස් නාරින් නැතුව චේම්බර්ස් එක ගෙන්නලා කතා කරනවා. ඔයා හොඳින්ද? ඔයාට පොලිසිය ගැහුවද? ඔයාට කන්න බොන්න දුන්නද? ඔයාට මොනවද ඕනේ? නඩුකාරතුමා ඕහන්න ඕන. පුජ්ජලික සාකච්ඡාවක්. ඉතින් මට තියෙන පුදුමේ මේකයි. රටේ සාමාන්‍ය කේල් ගැන කවුමිනියගේ නඩුකාරතුමා ඕහන්නේ නැහැ. ඒ මිනිහ වහම රිමන්ඩ් කරනවා. හරිද? ත්‍රස්තවාදී වර්තක සම්බන්ධයෙන් ගත මිනිහා වෙනම අරගෙන නඩුකාරතුමා එයාට බොහොම සානුකම්පකව සලකනවා. සලකලා එතුමා මේ බයවද්දල තියෙන මානසික බයවද්ද දීපකට ලක් කළ තියෙනවා නම් පුළුවන් ඕන නම් මේ මෙන්ටල් ටෝචර් එයාට දෙවුණත් වෛද්‍ය වෙලෙකට යොමු කරන්න. නඩුකාරතුමාට පේන මහත්තුමාට පේනවා නම් මේ පුජ්‍යලයා මේ අපි වදේ හිසාවට ලක් කළා තියෙයි කියලා දාන්න පුළුවන් ජේමෝට. ජේමෝට දාලා ජේමෝට එකක් කරගෙන ජේමෝ කිව්වොත් එහම ඔව් මෙයාට මෙහෙම මාසික ලොකු පීඩාවක් කළා තියෙනවා නැත්නම් කායික පීඩාවක් කළා තියෙනවා නැත්නම් සල්ලු කිරීම තුවාලයක් වගේ තියෙන පුළුවන් තැලීමක් වේද මෙයාට වහම් වෛද්‍ය ප්‍රතිකාර දීලා මේ පොලිස් පත්‍රය නියෝග කරන නඩු පවරන්නේ කියලා පොලිස් දරේට උත්තර. ඔය විදිය පහසුකම් රටේ සාමාන්‍ය නීතියට අපරාධ කරන මිනිසුන්ට නැහැ. මේක හොඳට තේරුම් ගන්න. ඒ විතරක් නෙවෙයි. දැන් මේක යටතේ තුවක්කු තියා ගැනීමත් වෙඩි බෙහෙත් එක්කව කිරීමත් වරදක්. ඒ වෙඩි බෙහෙත් එක්කව කරන මිනිසුන්ට අර සාහනේ තියෙනවා. මේ කඩේ විතරක් නෙවෙයි. තුවක්කු තියා ගන්න කඩේ වෙඩි බෙහෙත් අක්කට කඩේට ඒ සාහනේ හම්බ වෙනවා මේක යටතේ. අර පෙරපල් කියන කඩේ විතරක් නෙවෙයි. ඒගොල්ලන්ට හුණා මොකද වෙන්නේ? මේ රටේ නීතිය ඔයගොල්ලෝ දන්නේ නැද්ද කියලා මම මේ කියන්නේ. මේ රටේ නීතිය හැටියට වෙනම පනතක් තියෙනවා එක්ස්ප්‍රෝ මේ පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත කියලා. පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත මේ ওই බෝම්බරුම ගැන පුපුරණ ද්‍රව්‍ය ගැන තියෙනවා. ඊළඟට මේ බෝම්බ ගැන ඒව වෙනම ආඥා පනත තියෙනවා. ඒව යටතේ නඩු පවරන්න පුළුවන්. දැන් ඒව යටතේ මේ නඩු පවරන්න හදන්නේ. දැන් මේ දැන් පොලිසියට පුළුවන්කම තියෙනවා මේක යටතේ නඩු නොපවරා අර යටතේ නඩු පවරන්න. පොලිසියට පුළුවන් ඕන තේරීමක් කරන්න. දැන් පොඩි උදාහරණයක් මම දැන් කිව්වොත් දැන් ඔයගොල්ලෝ දන්නවද මම දන්නේ නැහැ. තුවක්කු ආඥා පනත සංශෝධනයක් ගෙනාවා.
තුවක්කුවක් සම්පතේ සංශෝධන යටතේ කාගේ හරි ළඟ තිබිලා අහුනොත් එහෙම මේ මේ මැෂින් තුවක්ක කියන්නේ මම දැන් ඔය පිටියේ මොනවද මේ මේ අර ඒකේ රයිෆල් වගේ යාදි ඒ වගේ ඇති වුණොත් උසාවියට බෑ වෙනදන් උමත් දෙන ජීවිතයක් දක්ව දීප නීති නියම කරලා දෙන ජීවිතයක් දක්ව හිර දනුවන් කියලා දැන් මේක එහෙම එකක් නෑ මේකෙදි දෙන්න පුළුවන් අවුරුදු 15 දක්වා වෙන 20ක දක්වා වෙන කාලයක හිර දනුවමක් නිදහසත් අරක බෑ තුවක්කෝ කැමරේ දෙන නඩුව දැම්මම නම් අනේ වාරේම පොලිසියට ඒ අවස්ථාව තියෙනවා ඒ විතරක් නෙමෙයි මට මම කියන අමතක වුණා මේ මේකේ තව එක වගන්තියක් දාලා තියෙනවා ඒ වගන්තිය කවුද මේ කවුරු හරි ඉන්නවා ආණ්ඩුවට ඕන වෙලා තියෙනවා අවුරුදු ගාන හිරේම තියාගන්න ඒකටත් විගන්තියක් දාලා තියෙන මේක කොහොමද ඒක කරන්නේ ඈ අවුරුදු ගාන හිරේම තියාගෙන ඉන්න ඕන නඩු බවරට පස්සේ නඩු බවරලා තියෙන්නේ නඩු බවරම සාවිත බලේ තියෙන අපදෙන්න නමුත් මේක කියනවා ආරස්ක මත ලේකම්ට පුළුවන් සමහර නඩු වලදී නඩුව වලට ගන්න හිරේ තියාගන්නේ කියලා නියම කරා ආරක ලේකම්ට බලේ දාලා දීලා තියෙනවා නඩු විවරණකම් හිරේ තියාගෙන සාවිත එතකොට තියවදු කරන්නේ ආරක්ෂක ලේකම් තියදු කරනවා මෙයා හිරේ ඉන්න ඕනේ අන්න එතකොට වෘත්තිමත් නායකයෙක් ඕන නම් අල්ලලා ආණ්ඩු විරෝධයෙන් ඉන්නවනම් එයා හිරේ තියන්න පුළුවන් නඩු විවර වෙනකම් එතකොට නඩු අවුරුදු 10ක් ගියොත් අවුරුදු 10ක වෙහි ඉන්න ඕනේ එළියට දාන්න බෑ ඒ විතරක් නෙවෙයි ඒකේ තව දාලා දිනු කැලලක් එයා හිරගෙදර ඉන්න ඕනේ නැහැ එයා වෙනද කරව දාන්න පුළුවන් ඒක කියලා දෙන බන්දනාර කොමසාරිස් වහාම ඔහු දෙන්න ඕන ආර්ථික ලේකම් කීර්තන රඳවන්න අන්න පේරුණේද ඔයි ප්‍රජාතන්ත්‍රවාදී රකින්න හැටි සම්පූර්ණ මර්ධනය කිරීම සඳහා අවශ්‍ය කරන සියලු දේවල් අඩු නැතුව මේක ඇතුළු කරලා තියෙනවා. මම ගොඩක් වෙලා ගත්තේ මම නතර කරනවා. නැත්තම් මේකේ අවුරුද්දක් සති ගාණක් කතා කරන දේවල් මේකේ තියෙනවා. මම බොහොම ස්තුතියි. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්